මෙය බටහිර ඇමරිකාවේ ශීල් ක්‍රීක් සංරක්ෂණයේ තිබෙන ලොව වඩාත්ම අද්විතීය අද්භූත සදාකාලික ගිනිදැල් වලින් එකකි. අපි මෙහි ඇති විද්‍යාත්මක පසුබිම දැනගමු. ඉටර්නල් ෆ්ලේම් ෆෝල් යනු අඩි 35ක දිය ඇල්ලකි. එහි එක් ප්‍රෝටෝ එකක ඇත්ත වශයෙන්ම අගල් 8ක් පමණ උසැති කුඩා දිලිසෙන දැලලක් අඩංගු වන අතර ස්වදේශික ඇමරිකානුවන් විසින් මෙය මීට වසර දහස් ගණනකට පෙර දැලූ බවට විශ්වාස කරනවා. දිගු කලක් තිස්සේ විද්‍යාඥයන් විශ්වාස කළේ මෙය ෂෙල් වලින් සාදන ලද පැරණි අතිශය උණුසුම් පාෂාණ වලින් නැගී එන ගෑස් සාක්කු නිසා මෙය ඇති වෙන බවයි. එනම් පාෂාණයේ අධික උෂ්ණත්වය නිසා ෂෙල් වල ඇති කාබන් අණු බෙද දමා ස්වාභාවික වායුවක් නිර්මාණය වන බවටයි විශ්වාස කර ඇත්තේ. එසේ වෙතත් මහාචාර්ය අන්ස් කිමෙල්මෙන් ප්‍රමුඛ ඉන්දියානා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායමක් සොයාගනු ලැබුවේ එය එසේ නොවිය හැකි බවයි. එනම් එම ශිල් ඇත්ත වශයෙන්ම උණුසුම් හෝ ගෑස් සාක්කු සෑදීමට හේතු වන තරම් පැරණි නොවන බවයි. මෙම දැල්ල සහ මෙම කාන්දු වීම මෙම ප්‍රදේශවල වසර මිලියන ගණනක් තිස්සේ ඇති වූ බවත් මීටර් 400ක් පමණ ගැඹුරු මූලාශ්‍ර පාෂාණයේ එතරම් උණුසුම් නොවන බවටත් එම උෂ්ණත්වය තුළදී බොහෝ වායු නිපදවීමේ හැකියාවක් නොමැති බවට ආණ්ඩුක් විද්‍යාඥය විසින් පවසා තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ උපකල්පනය වන්නේ ගැඹුරේ අඛණ්ඩ වායු උත්පාදනය සඳහා වෙනත් යාන්ත්‍රණයක් වග කිය යුතු බවයි. එය අද වන විට කාටත් අභිරහසක් පමණි. ලොව පුරා ස්වභාවික ගිනිදැල් කෙතරම් තිබුණද ඒවාට වඩා මෙය විශේෂ වන්නේ දැවැන්ත ජල ධාරාවක් සමග මෙය දැල්වී පැවතීමයි. ඔබ මෙහි සංචාරය කිරීමට යන්නේ නම් ගිනි දල්වා ගැනීම සඳහා යම් කිසි දෙයක් රැගෙන යාමට වග බලාගන්න. මන්ද සදාකාලික ගිනි දැල්ල තිබුණද එය පිහිටා ඇති ප්‍රදේශයේ කාලගුණය හේතුවෙන් ඔබට දැඩි බාධා පැමිණිය හැක. මෙයට යාමට සැතපුම් භාගයක් පමණ තිබෙන අතර වර්ෂා කාලයේ තරමක් දුෂ්කර විය හැක. කෙසේ නමුත් මෙහි සංචාරය කිරීමෙන් ඔබට වෙනස්ම අත්දැකීමක් ගෙන දෙයි.